පංචි ටිකිරි මාරි කොහොමද ටිකිරි මොලේ හීන් හීන් පිනියෙක්කන් සීතලෝ හෙගියාවේ හිරු එක්කම දොරට බහිමු අකුරට යන වෙලාවේ නම් සකි වැඩ වරදී පමා වුනොත් මුලාවේ අකුරට යන වෙලාවේ මං යනකො එන මෙතන වෙල හිටගෙන ඉන්න කියලා හිටගෙන ඉන්නකොට මෙන්න මෙයාට මගේ දිගට ආවා තරහ වෙල එක පාට මගේ මේසෙට ටෝකල් දෙමුනා මේවා නෑ මේ මිටියේ නෑ ටීචර් කෙනෙක්ගේ ණය දෙමු හැම එකකටම නෑ නෑ ගන්න එපානේ ඔව් yes yes නායකෝ දැන් දෙන්නවා ගැත ඇයෝ හිනා වෙන්නේ බලන්න මගේ heart beat එක එක 2 speed still මේ ලලිතමිස් මේ වුංජාලන නායක අපනදන්න ඕක ගැන වුංජා ටීචර්ගේ ඇඟට දැම්මේ රබර් නායක රබර් 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 නායක ඒ රබර් නායක කියන්නේ රබර් උනත් එයා ණය අස්නේ කනේ මේ ආ හිනා වෙන්නේ ඕගලගේ ඇඟට නායක දැම්මනම් තේරෙයි බය දුවයි ඔන්න වඩ මායනවා මේ මුල් ජගේ නායක ශීලා කෝකටත් ඔයා සෝදිසියෙන් ඉන්නේ නැත්තම් ඔයා අහක යන නයි ආයෙත් ගැටෙන්න පුළුවන් ඒක තමයි සුදුරු උනා මේ ලොකු නෝනා හම්ගේ වැඩින්ද අපිට මේ සැනසෙල්ල ඉන්නත් නැහනේ අහකේ ඉන්න නයි එනවා අපි හොයාගෙන අහකේ ඉන්න නයි වෙන්නේ කොහොමද බලෝ ඒ ආවේ දානියලා එවාපු පිල්ලියා උඹලා ඒකවත් දන්නේ නැහනේ බා පිල්ලියා ලොකු නෝනා හම් එතකොට ආයෙමත් නයි මිහට එයිද එහෙනම් මම නම් මේ වලව් ඉන්නේ ඔන්න මං කොහේ හරි යනවා යනවා කොහේ කියලා යන්නද බං මොකෝ උඹට යන්න එන්න තැනක් තියෙන එකක් ඈ යන්න එන්න තැන නැත්තම් මං අනාථ නිවාසයකට යනවා අනාථ නිවාස වලට එහෙම යන්න බෑ බං ඒ වයෙත් දැන් සල්ලි අය කරනවා පිටපංකෝ මං ඔය පිල්ලිය ඉක්මනින්ම ඉවරයක් කරලා දාන්නම්කෝ අම්මේ අම්මා ඔය හදන්නේ ආයෙත් මතුරන්නේද ඔය ඉතින් මතුරන්න වෙනවනේ බං ගුරුන්නාන්සේ එන්නේ ලබන සතියේලු. ඉතකම් මේ වලවට කිසිම ආරක්ෂාවක් නැතුව තියන්න දුඹලා කියන්නේ. මට මතුරන්නම වෙනවා. අනේ ලොකුට උනහාමු. ආයෙමත් මතුරන්න එපා. අර බෙර සද්දේ ආයෙමත් ඇහි. බෙර සද්දේ. හැබැයි නෝ. හැබැයිටම නයනෝ මොකද්ද ඇහිච්ච බෙර සද්දේ? අනේ මන්දම්මේ. මටත් ඇහුණා ওই බෙර සද්දේ. කොහෙන් එනවද මන්ද? අනේ ලොකු නෝනහාමු. ආයෙනම් මතුරන්න එපා. මතුරනකොට බෙර සද්දය එනවා. බෙර සද්දේනකොට ණය ආයෙනවා. ආ එදත් මට මහා අමුතු සද්දයක් එනවා. ඒ බං සීල කටවහගන්නේ. උඹ ඔය සුසුස් ගන්න ගියාපහම ණය පිල්ලිය විතරක් නෙවෙයි අර උඹ කිව්වා වගේ අහක යන ණය මේ බලව ඇතුළට. ණය my god ඒ පාර මේ ගෙදරත් නැයිද මොකද්ද ලොකම මේ කරදරේ අද දවසම මට නයාගෙන් කරදරයි කරදරේ ඇයි බා නයි පිල්ලිය ඉස්කෝලේටත් ආවද ආවනේ මේ ලොකම ඩොම් කියලා මගේ මේස උඩට දැම්මා මේසෙ උඩට දැම්මා ආ නයි උඹ බලාපන් නයි නදානීලාගේ වැඩ wrong ලොකම දානියල නෙමෙයි එයාගේ සන් බොන්ජා බොන්ජා දැන් ඒ ගමන දානියලගේ කොළු පෙන්චත් කොඩි විනි කරන්න පටන් අරගෙනද ලොකම කොඩි විනියක් නෙමෙයි අනේ ණය පත ණය පොස්කාර දැම්ම මගේ මේසුඩට බුදු අම්මෝ එයාගේ සයිස් එක අනේ මන්ද මේ ළමයින්ට මොනවා වෙලාද කියලා පිස්සුද මේ ළමයින්ට ඉස්කෝලේට ණය ගේන්නේ ඇ පුතේ ඕක කවුරුත් දැක්කේ නැද්ද දැක්කා දැක්කා
දැක්කේ මගේ මේසුරට දැම්මට පස්සේ. මේ වැඩේ හරියන්නේ නැහැ නයනෝ. ගුරුනාන්සිට කියලා ආරස්සාව හෙටම කොරගන්න වෙනවා. නෑ නෑ ලොකම්ම හෙට නෙමෙයි. මේ දැම්මම අදම මෙයාට කතා කරලා මතුරන්න පටන් ගන්න. මතුරන්න පටන් අරගෙන පුෂ්කන නෑව එළවලම දාන්න ප්ලීස්. අයියෝ ලොකු අම්මා. ඔයත් හරියට පොඩි ළමෙක් වගේ. ඔය බුංජලෙම මේ ඇත්ත නෑද නෑනේ. රබර් නයික්. චල. ආ මේ රබර් නයික්ද? ආ මේ රබර් නයික්ද කියලා ඇහුවට ඔයාගේ ඇඟටත් මෙහෙම ඩොංගල නයව දැම්මොත් ඔයත් ඩොංගල කෑ ගහයි. මමත් ඒ විදිහෙම කෑ ගැහුවා නංගා. අන්තික ඔයා දන්නවනේ අනේ. මම මූණටත් බයයි. එහෙම කී නය? බෝ. වල අපි නයි පිළිලා. Sunflower oil yahaguna sapiri medoli vitamin a d saha e samaga yahagunaye vishwasaniya venasa medoli akurata yana velave ha silmathya me koyeda bærakda poda velasanawa podi badaginnak danuna herawwa me patta ha hondai hondai මොනාර ගන්නේ ගල්බනස්ද කෙහෙල් ගෙඩිද මේ කොලෝ ඔය ගල්බනස් ගන්න මොකද මුදලාලි මේ කඩේ නෑනේ කිසිම ලකයක් ඈ මේකනේ සිරිල් මාත්‍යා මගේ කඩ කෙරුවාව මූණට නෑනේ ඉති යටින් තියෙන්නේ මේ ඉඩ කඩන් වතු පිටි ගන්න එක තමයි සිරිල් මාත්‍යාගේ ඉඩ කඩන් තියෙනවා නම් විකුණන්න මට කියන්න මුදලාලි මොකද මට මේ මහත්තයා මහත්තයා කියන ගත්තේ මම මේ ඉස්කෝලේ බෙල්ලෙක් ගහන්න නිකම් නිකන් සිරිලන්නේ වුනේ මට මේ පුරුද්දට කියුනේ මේ ඒක නෙමේ දැන් මේ සිරිල් උඹ මේ ඉස්කෝලේ වේලසනින් ආවම කවුද ඉස්කෝලේ බෙල් ගහන්නේ බෙල්ලක පුංජා ගහනවා අපරාධ කියන්න බෑ මුදලාලි මම නතත් කොල්ල නියමිට වැඩේ කරනවා මේ අපේ කොල්ල නේ හොඳයි ඌ ඒ වැඩේවත් හරියට කරනවා නම් පුංජා කිව්වහම මට මතක් වුණේ මුදලාලිගේ කොල්ලා මාර කොල්ලෙක් නේ ඈ අද මුල ඉස්කෝලේම කතා වෙන්නේ පුංජා ගැන පුංජා ගැන ඇයි මොකක් හරි ඌ ටොයිස් වැඩක් කරාද ටොයිස් වැඩක් නෙමේ ඌ මාර වැඩක් කළේ මාර වැඩ මොකද මාර වැඩේ ඌවත් ඉස්කෝලේ ටීචර් කෙනෙක්ගේ ඇඟට නයක් දැම්මනේ නයින් දැම්මා මේ ටීචර්ගේ ඇඟට නයින් දැම්මා මේ අපේ කොල්ලා ලොකු සර්ට හොතරම ගේන්ද ගියා තාවඩෙන් ගහනවා කොල්ලට මම මැදට පැල බේරගත්තා හැබැයි මුදලාලි අපරාධ කියන්න බෑ මුදලාලිගේ පුතා නම් මාසෙකට සැරයක් අපිට හොඳට hina වෙන හොඳ කමඩි වැඩක් කරනවා උනා නියම බුලට් එකක් ඈ ඉවර සිරෙල් මේ අපේ මුංජ කරපු වැඩේ නම් වැරදි වැඩක් මොකද මේ Tamanට අකුරු සාත්‍රය උගන්වන්න ගුරුවරුන්ට නයි දාන එක ඈ සම්පූර්ණ වැරදි මේ ඔක ආපු දෙන්කෝ මම බලා ගන්නම්කෝ මං එනන් ගිහලා එන්න මුදලාලි මේ සල්ලි සල්ලි ඉතින් පඩි ගත්තාම පොතර දාන්න යකෝ ආණ්ඩුවේ පඩියක් ගන්නවා ටියුෂන් පඩියක් ගන්නවා පඩි දෙකක් අරගෙන තේබීල තල්ලි දෙන්නේ නැහැ ආ බලේ 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 උඹ එනකන් තමයි බලන්නේ වාඩියෙන්කෝ මේකපන් උඹ ඉස්කෝලේ යන්නේ ඉගෙන ගන්නද බෙල් ගන්නද ඉගෙන ගන්න දැන් එතකොට සිරිල් නැති වෙලාවේ බෙල්ලෙක් ගෙහුවේ කවුද? මම. හා. උඹ මීට පස්සේ සිරිල් නැති වෙලාවේ බෙල් එක ගහන්න බෑ. තේරුණාද? ඇයි? අපේ කඩෙන් කෙහෙල් ගෙඩිය කාලා සලිනුදි ගියේ එක සිරිල්. උගේ බෙල් ගහන්නේ මොකටද උඹ? ඕන්නෑ ඕන්නෑ. ඒ වුණාට සිරිල් මාමට බෙල් එක ගහනට සල්ලි දෙනවා. ආ. උඹට සල්ලි දෙනවා. මට දෙන්නේ නැහනේ. මේ මාරයියා බෙල් ගහනට සල්ලි දෙනවද? නියමයිනේ ආ නියමයි තෝකට පියාගෙන ඉඳා හරි ඒක නෙමෙයි දැන් මට කියහා අද උඹට ලොකු සර් ගහන්න නැදුවද තාත්තා කොහමද ඒක දන්නේ ඒක වැඩක් නෑනේ මං කොහමද දැනගත්තනේ මං අහන්නේ ගහන්න හැදුවද
තාත්ත කොහොමද ඒක දන්නේ? අනේ උඹ වගේ බූරුවෙක්. මයිදන්නේ උඹ කරන වැඩ මන් දන්නේ නැහැ කියලා නේ. මෙයාපන්. උඹ අද ටීචර් කෙනෙක්ගේ ඇඟට නයික් දැම නේද? නයික්? මාරයිනේ. කොයිද කො මාර වෙන්නේ? කොයිද මාර වෙන්නේ? Tamanta අකුරු සාහිත්‍ය උගන්වන ගුරුවරුන්ට නයි දානවද? ඈ? ඒක ලොකු පාපයක්. නරක වැඩ. ඉතින් තාත්තේ මම විහිළුවන්නේ කරේ බය කරන්න කරේ. එහෙම විහිළු කරනවද බය කරනවද? Tamanta අකුරු සාහිත්‍ය උගන්වන ගුරුවරුන්ට? තාත්තා වැරදීරනේ තීරුම් ගරන් ඉන්නේ මං දැම්ම ඇත්ත නයික් නෙමෙයි අනේ රබර් නයික් මේ. ඒයි! ඒ මේ මොකද? පය! දුමෙන්න! කතා කරන්න හිටුවා නේද? මං ඉතින් නෙමෙයි තාත්තා වැරදි කරන්නේ තාත්තාත් වැරදි කරනවානේ. කඩේ සාලකාරයෝ මේ හොරණ විකුණන්නේ. මේ වැරදි නෙමෙයිද? මට වහපන්. තාත්තා හොරා කියනවද? හොරා කියනවද? ඈ? ඔබ දැනගනින් මං සාලකාරවල එහෙම කරන්නේ මොකටද? මට කන්නද? මට කන්නද? තොපිට කන්න දෙන්න. තොපිට කන්න දෙන්න. අය අනේ මුදල මුදල. හේදි කන්න එපා. හේදි කන්න එපා දැන්. තොපලන්න නහර. පලන්න නහර. ඔට. ඔට මම. ඉතින් මං අද කරන්න වැඩි. පලන්න නහර. පලන්න. අනේ නුවගන්න මොකටද මුදලාලි දෙන්නේ මේ දඬු කන්දේ ගහන්නද ඔය අනේ මුදලාලි මේ ඕක කරන්න එපා මේ අනේ බලන්න අකුරට යන වෙලාවේ මේ පයි පයි මොකටද මේ බලන්න මුදලාලි මේ බලන්න මගෙන් අහුස්සන්න නේද ඔය අනේ මුදලාලි අන්නකෝ මේ ඉස්කෝලේ යන පිටින් දඬු කඳේ ගහලා ඉන්න මොකද පිස්සුද ඔයාට මට ඔව් මට පිස්සු මට පිස්සු ඒ උඹ මගේ මගක් දහන්න පිටම යකෝ මූ 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 කවදාරි හොඳ වැඩක් කරලා දිනවද ඒක හොඳ වැඩ ඈ මූ කරලා දිනෙම ගොන් වැඩම තමයි ගොන් තක දිරු වැඩ යකෝ මට මූට ගහනකොට මම මාත් පව පුරව ගන්න අනේ අම්ම බල්ලා ඔල්ලෙක් හැදුවා මෙතකින් විතරක් මුකේ මූ එක පාඩම් පොත කලන මේ මොකද මේ දරුවා දඬුපත් ගහලා ඉන්නේ ඔයාලා දෙයියන්ගේ හාල් කැවිලද ඒ පිටේක ඇද්ද තංගුගේ දරුවා නේද ආ පිටේකෙක් නෙමෙයි පුතයි ඉඳයි මෙහෙම කරන්නේ පිටේකෙන් නම් කෝටු මස් කරනවා මම මේ ඉස්කෝලේ ගිහින් අප්පමණි කන්නවත් දිනන දු දඬු කඩේ ගහනවද මිනිස්සෙක් මිනිස්සෙක් දඬු කඩේ ගහන්නේ මූ මූ දන්නවද මූ කරපු දේ දන්නවද දැනගෙන කතා කරනවා පොග්ගොන් තඩියා ගොඩා බුරුව කියලා මිනිස්සුන්ට කතා කරන්න එපා අන්තිම දු ගොඩේ බුරුව එම වෙනවා අනේ මේ තමුසේ කතා හගෙන ඉන්නවා ගොනාට ගොනා කියන්නේ තු හාව කියන්නේද මාළුක හපං කම කොනා කියලා වෙන්නේ හිතාගෙන ඉන්නේ පුතා ගොනා නම් තාත්තා ගොනා අම්මා මහමෝඩයෝ කියලා අනික යාලා අපිට කතා කරන්නේ මහමෝඩයෝ බූරුවෝ කියලා ඇයි එහෙම දැන් පුංචි මහත්තයා කවුද කතා කරන්නේ අපේ ආච්චි අමරුවන් එයා මට හැම තිස්සෙම වගේ මහ මෝඩේ මහ බූරුවෙක් කියලා තමයි කියන්නේ. ඇයි රුවන් එයාට බැරි අපිට මිනිස්සුන් වගේ කතා කරන්න? හැබැයි ඉතින් එහෙම කතා කරන එක නරකයි. ඇයි රුවන් එයාලට බැරි අපිට මිනිස්සුන් වගේ කතා කරන්න? අනේ මන්ද පුංචි මහත්තයා පුංචි මහත්තයාට විතරක් නෙමෙයි ලොකු නෝනහම අපිටත් එහෙමයි දවසක් අපේ තාත්තට ගොම්මී හරක කියලා බැන්නා ඌවත් ඔයා අම්ම හිතන්න සේදිරිස් මාමා ගොම්මී හරකෙක් නෙමෙයිනේ අනික සේදිරිස් මාමා කරන වැඩ ගොම් වැඩක් නෙමෙයිනේ හැබැයි ඉතින් එදා නම් මගේ හිත ගොඩක් රිදුනා මට ලොකු නෝනහමට බයින්නමයි හිතුනේ
ඒතිදින් මට බැරි වුණා. අප රාදෙරුව ඔයාට ඒ වෙලාවේ තිබුණේ අපේ ආච්චි අම්මට බයින්න සේදිරිස් මාමට ගොම් විහාරෙ කියපු නිසා. මට බය හිතුණා. මම ලොකුනෝන හාමුට බැන්නොත් ලොකුනෝන හාමු පුංචි මහත්තයා බලන්න දෙන එකක් නැති වෙයි කියලා. ඌවත් මොකටද මාව බලන්න ආච්චි අම්මගෙන් අවසර ගන්න ඕන. ඒත් ඉතින් මට බයයි. ලොකුනෝන හාමුගේ නපුරු වැඩ හින්දා මට පුංචි මහත්තයා නැති වෙයි කියලා. මන් නැති වෙන්නේ නෑ රුවන්. මං හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා. ඔයා මගේ හොඳම යාළුවනේ. මං දන්නවා පුංචි මහත්තයා. පුංචි මහත්තයා මගේ හොඳම යාළුවා. අපි හැමදාමත් මෙහෙම ඉමු. අද විතරක් නෙමෙයි රුවන්. හැමදාටම. පුංචි මහත්තයා. මට පුංචාගෙන දුක හිතෙනවා. ඇයි ඒ? බලන්න කරුවන්. එයා කරත් කරන්නේ මහ නපුරු වැඩ. දැක්කනේ අද ඉස්කෝලේදී. ලයිත ලොකු අම්මගේ ඟට ණයක්ව දැම්ම. ඔව්. හැබැයි ඉතින් ඒ වැඩේ නම් නරකයි. හැබැයි ඉතින් එයා පව්. ඇයි රුවා? දැන් ඔයාට නරක වැඩ කරන අය ගැන පව් කියලා හිතෙනවද? ඉංග්‍රීසි ටීචර්ට කරදර කරනවද? පුංචි මහත්තයාට ආදරය කරන්න බලවුවේ අම්මා හරි ඉන්නවා. ආ ඔව්. මේ කඩේ තියෙන ගෑනු දන්නේ නැහැ නේ අපේ ගෙදර දඩු කඩක් තියෙන මේ කියලා. ඒක බලා ගන්නවා.